පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27 යට තිබේ ප්‍රශ්නේ ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ගරු කතානායකතුමනි පුල්මුඩේ කංජවැලි නිදිය විදේශීය සමාගමකට විකිණීමට යන බවට වන පුවත්පත් හේතුවෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ශ්‍රී ලංකාවේ මුලතිව් සිට නිලාවෙලි දක්වා සැතොම 40කට පමණ ප්‍රදේශයක විහිදී ඇති කංජවැලි නිදිය ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන්, සිලිමනයිට්, මොනසයිට් සහ ග්‍රානට් වැනි වටිනා ඛනිජ සම්පත් 70%ක් 80%ක් ප්‍රමාණයක් අඩංගු ලෝකයේ අනගතම කංජවැලි නිදියක් වනවා. පුල්මුඩේ පිහිටි කණජවැලි අන්තරාගාරයෙන් කණජ නිධිය පිරිපාදු කිරීමෙන් ඉල්මනයිට් රූටයිල් සර්කෝන් වැනි කණජ ද්‍රව්‍ය විශාල ලෙස නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ඇති අතර රටට විශාල විදේශ විනිමයක් උපයනවා. මෙම කණජවැලි නිධිය පදනම් කරගනිමින් පුල්මුඩේ ප්‍රදේශයේ පිහිටවන ලද කර්මාන්ත ශාලාව මෙරට පාසල් අධ්‍යාපන ලද සියලු දෙනා පාහේ මතකයෙන් සලකනු කිරීමට දන්නා ස්ථානයක් ව තිබුණා. රජයේ සතු මෙම ආයතනයේ පෞද්ගලික අංශයට විකිණීමට විවිධ උත්සාහයන්ගෙන තිබුණා. 1957 සිට කණජවැලි සංයුක්ත මණ්ඩල ලෙස පැවති මෙම ආයතනයේ පෞද්ගලීකරණය කරන පළමු පියවර ලෙස 1992 දී ශ්‍රී ලංකා කණජවැලි සමාගම හෙවත් ශ්‍රී ලංකා මිනරල් සෑන්ස් ලිමිටඩ් ලෙස රාජ්‍ය සමාගම බවට පත්කම් ලැබුවා. මොකද මෙය සංයුක්ත මණ්ඩලය රාජ්‍ය සමාගම බවට පත් කර 1992 ගරු කතානායකතුමනි මේ විකිණීම ආරමුණු කරගෙන සීමා සහිත සමාගම බවට පත් කරා. මේ රජයට වැය බරක් නොවි ඍජුව සහ බදු වශයෙන් භාණ්ඩාගාරයට වාර්ෂික විශාල මුදලක් ලබා දෙනු ලබන ආයතනය. එසේම අමුද්‍රව්‍ය ලෙස මෙම කණිජ අපනයන කරන වෙනුවට ඒ ආශ්‍රිත අගේ එකතු කළ නිෂ්පාදන කිරීමේ රටට ලැබිය හැකි ලාභය අතිවිශාල බවට සැකයක් නැහැ. එකක් අපි පිළිගන්නවා ගරු කතානායකතුමනි, මේකට අගේ එකතු කිරීම සඳහා යන කර්මාන්තය. ඒකට විශාල ආයෝජනයක් අවශ්‍යයි. ඒ වගේ විශාල තාක්ෂණයක් අවශ්‍යයි. එකෙනේ ඒ ආයෝජන අපිට කරගත හැකිද, ඒ තාක්ෂණය අපි සතු තිබෙනවද කියන ප්‍රශ්නේ තිබෙනවා. කෙසේ වුවත් අපි මේ මූලද්‍රව්‍ය ලෙස අමුද්‍රව්‍ය ලෙස මේවා පිටබං කරනවා වෙනුවට වටිනාකම් එකතු කිරීම සඳහා අවශ්‍ය වෙන සැලසුම් අධ්‍යයත් කරලා තිබුණේ නැහැ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය කැඳවා ගැනීමත්, ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රාග්ධනය සපයා ගැනීම සඳහාත් අවධානය යොමු කරලා තිබුණේ නැහැ. මෙතෙක් බලයට පත් වූ කිසිදු පාලකෙයි. තෝරියම් වැනි වටිනාකම් ඉපදවිය හැකි විකිරණශීලී මූලද්‍රව්‍ය අපනයන මගින් තවත් විදේශ විනිමය ඉපිය හැකි ශේස්ත්‍ර ගණනාවක් ගණනාවක විභවයන්ද මෙම ආයතනයේ සතුයි. එසේ තිබියදී පුල්මුඩේ කණිජ නිධිය විදේශීය සමාගමට විකිණීමට ආණ්ඩුව පියවරගෙන ඇති බවට විවිධ මාධ්‍ය වාර්තා පළවෙමින් තිබෙනවා. ඒ මාධ්‍ය වාර්තාවල දෙකක් තියෙනවා ගරු කතානායකතුමනි. එකක් මෙම කණිජ සම්පත විදේශීය සමාගමක් වෙත පැවරීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳ මාධ්‍ය වාර්තා පළවී තිබුණා. දෙවැනි එක තමයි කණිජ වැලි නිධියේ දැනට තිබෙන වැලි ඉතාමත් ජාවාරම්කර කණ්ඩායමක් විසින් ඒ සභාපතිවරයා සහ නිලධාරීන් බියවද්දවා මංකොල්ල කෑමක සිදුවෙනවා කියන එකත් මාධ්‍ය වාර්තා කොට තිබුණා. මෙය අප පසුගිය කාලයේ දුටු රත්තරම් බිජු දමන කිකිලිය මරා බිජු සෙවීම උත්සාහයෙන්ම තවත් දිගුවක් පමණයි. විවිධ ආණ්ඩුමෙම ලාභ ලබන ආයතනයේ සම්පත් තමන්ගේ ප්‍රයෝජනට ගනු ලැබුවද ලැබූ අවස්ථාවන්ද තමන්ගේ අන්තේවාසික ප්‍රධානිල්ලවා විටින් විට කණජවැලි තොග කුණු කොල්ලේට විකිණීමේ ජාවාරම්ද ක්‍රියාත්මක වී තිබුණා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු මං අවස්ථා ගණනාවකදී මෙම කණජවැලි නිධියේ කණජවැලි විකිණීම පිළිබඳව කරලාද මහා මංකොල්ල කෑම පිළිබඳ චෝදනා එල්ල වී තිබුණා. සමහර සංවිධාන විසින් අල්ලස්සා දූෂණ කොමිසම සභාවටත් FCAD ආයතනයටත් මෙම වැලි විකිණීමේදී කරලාද අපරාධයන් පිළිබඳව මුල් අපරාධයන් පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කර තිබුණා. මේ තත්ත්වය තුළ ගරු ඇමතුමා පහත පිළිතුරු පහත ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන මෑතක මා බලාපොරොත්තු වෙනවා. පුල්මුඩේ කණිජවැලි නිධිය හෝ ශ්‍රී ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතන විකුණා දැමීමට පෞද්ගලික අංශයට පැවරීමට හෝ කවර ආකාරයෙන් රාජ්‍ය අයිති අත්හැරීම සම්බන්ධයෙන් ආණ්ඩු විසින් කැබිනට් යෝජනාවක් අනුමත කොට තිබේද? දෙක, කණිජ නිධිය විකිණීම පිළිබඳ අදහසක් සමාජගත වීමට තුඩු දුන් කවර හෝ පැවරීමකට අදාළ යෝජනාවක්, මොකද එමතුමා කියන්න පුළුවන් කැබිනට් පත්‍රිකාවක් නැහැ කියලා. හැබැයි මම දැනගන්න කැමති කවර හෝ සාකච්ඡාවක්, කවර හෝ යෝජනාවක්, කවර හෝ සැලසුමක් දැනට සාකච්ඡා මට්ටමේ හෝ පවතීද කියලා දැනගන්න කැමති. තුන, පුල්මුඩේ කණජවැලි නිධිය හෝ ශ්‍රී ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතන පෞද්ගලික අංශ වෙත නොපවරන බවට ආණ්ඩුවට ප්‍රතිපත්තීමේ තීරණයක් ලබා දිය හැකිද? තරු කතානායකතුමනි, අපේ අනුර කුමාර දිසානායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගෙන් මම ස්තුති වෙන්න ඕනේ. තුමා පුල්මුඩේ කණජවැලි සම්බන්ධව මාධ්‍ය හරහා දිගටම ගෙනියන බොරු ප්‍රචාරය ගැන මේ උත්තරිත පාර්ලිමේන්තුවේදී මට එත්ත තත්ත්වය එලිකරන්න එතුමාගේ ප්‍රශ්න ආපු නිසා මෙතන මට පුළුවන් වුණා.
උල්මොට කණිජවැලි ආයතනය මම බාර ගන්නකොට මිලියන් 300යි ෆික්ස් ඩිපොසිට් තිබුණේ. අද මිලියන් 3000ක් අපි ෆික්ස් ඩිපොසිට් බැංකුව තියෙනවා. ඒක විතරක් නෙමේ ඒ ආයතනය කවදාවත් පුද්ගලික අංශයට විකුණන්නේ නැහැ. ලංකාවෙ ඉන්න පුද්ගලික අංශයට හෝ එහෙම නැත්නම් පිටරට කාටත් අපි විකුණන්නේ නැහැ කියලා මම සාතිකව මෙතන කියන්න කැමතියි. අනිත් එක ඒ වගේ කිසිම කැබිනට් පත්‍රිකාවක් අනුමත වෙලත් නැහැ. අපි ඒ වගේ ඉදිරිපත් කරලත් නැහැ. අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා අගය වැලිය ඇඩිෂන් ප්‍රොජෙක්ට් එකකට කවුදාරි ලෝකයේ හෝ එහෙම නැත්නම් ලංකාව කැමතියි ඉන්නවා නම් අපි මිනරල් සෑන්ඩ් අපි ලබා දෙන්න පුළුවන්. අපි LMS ආයතනය හරහා තව පුද්ගලික අංශයටත් හැමතැනම GSMB හරහා අවසර දීලා තියෙනවා. ලයිසන්ස් තියෙනවා. ඒගොල්ලෝගෙත් මයින් කරලා දෙන්න පුළුවන්. කවුදාරි කැමති මිනිස්සු ඉන්නවා නම් එන්න කියලා අපි මාස 3ක් පත පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා බලපුවාම ලෝකයේම ඉඳලා 12 තැනේ කම්පැනිස් 12ක් ඉදිරිපත් වුණා. ඒකෙන් අන්තිම වෙලාවදී දෙන්නයි එවිල්ලා ඉන්නේ. එයාලට අපි කියලා තියන්නේ කිසිම ආයතනය ගැන කිසිම දේවල් අපි මේ මේ වැලියුඩිෂන් කම්පැනි එක සම්බන්ධ වෙන්නේ නැහැ. අපි දැනට ටෙන්ඩර් කරලා විකුණන විදියටම මේ වගේ ආයෝජනයට එන කම්පනිස් වලට ලංකාවම ඒ වගේ ටයිටානියම් ඔක්සයිඩ් හදන්න ඒකට ඕනේ ඉඩම දෙනවා කියලා විතරයි අපි කියලා තියෙන්නේ. ඉඩම කියන්නේ ඒ ෆැක්ටරියක් දාන්න ඉඩම දෙනවා. ඒගොල්ලෝ ෆැක්ටරියක් දාන්න ඕන. අපි දැනට නිකන් අපේ එතුමාම කිව්වා වටිනා සම්පත් අපි නිකන් රෝ මෙටීරියල් විදියට අපි එක්ස්පෝට් කරනවා. ඒවා අපි ලංකාව ඇතුළම වැලියුඩිෂන් එකක් කරාම මේවා 10 ගුණයක් එමු නැත්නම් 100 ගුණයක් අපිට ආදායම වැඩි වෙනවා. ඒකටයි අපි ආරාධනා කරලා තියෙන්නේ. ඒක අර වෙන මුකුත් වෙලා නැහැ කියලා මම වේලාවදී කියන්න කැමතියි. Yes. ඔබතුමායි තෝ කැඳවන ලද සමාගම් දෙක අතර ජපාන් සමාගමක් තිබේද කියලා දැනගන්න කැමතියි. එක. දෙක ඒ වටිනාකම් එකතු කරන ලද සමාගම ආයතනය තුලින් යම් රාජ්‍ය භාගයක් රඳවා ගන්න සූදානම්ද කියන එක දැනගන්න කැමතියි. කිසිම රාජ්‍ය භාගයක් ඒක එකතු වෙන්නේ නැහැ. ඒක 12ක් කියන්නේ ලෝකයේම ඉඳලා අවිල්ලා ඉන්නේ. ඒකෙන් දෙන්නයි අන්තිම තෙවිල්ලා ඉන්නේ. තාම ඒවා ෆයිනලයිස් වෙලත් නැහැ. ඒ සම්බන්ධව මම ඔබතුමාට ඕන නම් මේ පාර්ලිමේන්තුවට මම මේ සම්බන්ධව තොරතුරු දෙන්නම්. කවුද 12 තනාම කවුද අන්තිම දෙන්නේ කවුද සිලෙක්ට් වෙලා ඉන්නේ කියලා. තාම එයාලටත් අපි අන්තිම ඒක දෙන්නේ කවුද කියලා තාම තෝරලා නැහැ. ඒකට කැබිනට් අපේ ඉන්න නෙගෝෂියේෂන් කමිටියක් පත් කරා මුදල් අමාත්‍යාංශයේ අනිකුත් අමාත්‍යාංශය සම්බන්ධ වෙලා ඒ කමිටුව තමයි ඒවා තීන්දුව කරන්නේ. ඒවා තාම තීන්දුව කරලා අපිට දුන්නට පසු ආයි මම කැබිනට් එකට ඒක ගෙනියන්න ඕන. ඒකෙන් ආයතන කිසිම ශයාස් දෙන්නේ නැහැ. ආයතනේ වෙනම පාලනය වෙනවා. එල්එම්එස්ල ආයතන දෙනට කරන විදිහට කරගෙන යනවා. ඒ ආයතනයේ දෙනට අපි පත්තරෙන් ටෙන්ඩර් කරලා විකුණන්නේ. ඔබතුමා කිව්වා ටෙන්ඩර් කරලා විකුණනකොටත් අපි දැන් කැබිනට් අපොයින්ට් ටෙන්ඩර් බිලියන් 250ට වෙඩිනම් ඒක අපේ අමාත්‍යාංශය ටෙන්ඩර් කමිටු නෙමෙයි ඒක කැබිනට් අපොයින්ට් ටෙන්ඩර් කමිටු වල තමයි ටෙන්ඩර් වෙන්නේ. එහෙම නැත්නම් හැම පත්‍රේම ලංකා පත්‍ර විතරක් නෙමෙයි ලෝකයේ තියෙන මැගසින් වලත් අපි ටෙන්ඩර් කරනවා. අපි මයින් සම්බන්ධව තියෙන මැගසින් වලත් දානවා. අපි එහෙම ටෙන්ඩර්ම දානවා. අපි දාපුවාම ලෝකේ ඉඳලා දැන් ඉදිරිපත් වෙනවා. සමහර විට මිල හරියට ආව නැත්නම් ලෝකේ වෙළඳපොළ මිල තියෙනවා මේක මෙච්චුන් නැත්නම් අපි රිජෙක්ට් කරලා තියෙනවා. ඒ නිසා මම දැන් අලුතෙන් පත් වෙලා ඉන්නේ සභාපතිතුමිය පරිපාලන සේවයේ ඉන්න ඉන්දිකා රණතුංග කියලා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂතුමිය කෙනෙක් තමයි වැඩ බලන ලාස්ට් වන්නේ. ෂී ඉස් ද චෙයාර්මන් ඔෆ් ද ඉන්ස්ටිටියුෂන්. අපි කොහොමත් මේකේ පාලනය හරියට කරන නිසා තමයි ඊයේ පෙරේදා ඔබතුමා ඇහුවා මන්කොල්ල කරන අය එවිල්ලා ප්‍රශ්නයක් ඇති කරා. ඔබතුමාට මම කියන්න ඕන 1 මිලියන් ටන් විතර වෙලි තියෙනවා එළිය. මෙච්චර කාලයක් ඒවා කවුරුත් බලලා නැහැ හරියට. ඒ වෙලි වැටක් ගහන්න ගිය සතියේ ගිය වෙලාවදී ඒ ඉන්න පාදේශභා මන්ත්‍රීවරයා මිනිසුත් එක්ක ඇවිල්ලා නිකන් සභාපතිතුමියට විරුද්ධව ආයතනයට විරුද්ධව ලොකු ප්‍රශ්නයක් ඇති කරා. අපි අර ජනතාවගේ ඉඩම අල්ලන්න යනවා කියලා මට විරුද්ධව චෝදනාවක් එල්ල කරා. අපි කවදාවත් පුල් මොටේ ජනතාවගේ ඉඩම අල්ලලා බලෙන් අරගෙන ආයතනයට දෙන්න යන්න නැහැ. අපි ආයතනයට අයිති වෙලි එකතු කරලා තියෙනවා. ඒවා 108ක් විතර නැත්නම් 12ක් විතර ඒකෙන් ඉල්මනේට රෝමිය තියෙනවා. ඒ කවුරුත් ඒවා ගණන් ගත්ත නැහැ. ඔයා හොරකම් කරනවා කියලා අපිට ආරංචියක් ආවා.
ඒ ඉන්න සමහර පොලිසියත් අල්ලගෙන තමයි ඒක කරන්නේ. ඒ ඒ දේශපාලකයෝ තමයි කරනවා කියලා. ඒ දේශපාලකයෝ තමයි මේ වැටක් ගහනඳ අපි සභාපතිතුමියයි නිලධාරීවරු ගිහිල්ලා ඉන්නකොට ඒකට විරුද්ධව ලොකු චෝදනාවක් ආයතනෙට එල්ල කරලා මිනිස්සු ඔක්කොම එකතු කරලා වැට ගහනඳ දුන්නේ නැහැ. එස්ටිය 15ක් ගිහිල්ලා ඒකත් කරන්න බැරි වුණා. ඒ වගේ අර මාෆියා එකක් අතන තියෙනවා. නමුත් අපි බලන්නේ මේ වෙලිත් අපි ටෙන්ඩර් කරලා ඕපන් ටෙන්ඩර් කරලා කාට හරි විකුණන්නයි අපි බලන්නේ. විකුණන්න ඉස්සර අපිට වැටක් ගහන්න නැත්තම් ඒක විකුණන්න බෑ. ඒකයි අපි මේ ඒක වැට ගහන්න ගියේ. මන්ත්‍රතුමා ඒ වගේම මේ ආයතනය මම බාරගත්තට පසුව පිරිසුදු විදියට මේ ආයතනය ගෙනියනවා. මම පත් කරපු සියලුම සභාපති මෙතුමියට ඉස්සරහ හිටියේ ඔබතුමා දන්නවා පොඩි කාලයක් මෛත්‍රී ගුණරත්න හිටියේ. ඊට පසුව ඒක ඉස්සර අශෝක කියලා වැදගත් මහත්මයෙක් හිටියේ. ඒකට ඉස්සර මොරකොඩ කියලා හිටපු අතිරේක ලේකම් එක්කෙනෙක් හිටියේ. ඒ වගේ මම බාරගත්තට පසුව දේශපාලකයෝ කවුරුවත් මම පත් කරුවා නැහැ. මම පත් කරපු ඔක්කොම වැදගත් නිලධාරීවරු තමයි පත් කරේ. මේ ආයතනේ ගොඩ ගන්න ඕන නිසා මේ වටිනා ආයතනයක් අපේ තියෙන සම්බත් මේක වැලියු ඇඩිෂන් ප්‍රොජෙක්ට් එකක් පඩා අරගෙන අපිට මම හිතන්නේ දැනට මිලියන් 3000ක් අපි තියාගත්තා නම් ඒ වගේ වැලියු ඇඩිෂන් ප්‍රොජෙක්ට් එකක් පඩම් ගත්තා නම් රටට ඒ වගේ දහ ගුණයක් අපිට ආදායමක් එනවා. ඒකයි අපි මාංශු වෙන්නේ. ඒක ඔබතුමාලාගේ සහයෝගයෙන් ඕන වෙනවා. ඒක තියෙන සියලුම දේවල් තොරතුරු මම ඔබතුමාට ඉදිරිපත් කරන්න කැමැති. කවදා අපි ටෙන්ඩර් කරේ, කී දෙනෙක් ඉදිරිපත් වුණේ, දැන් තියෙන තත්ත්වය, කැබිනට් අවසරය ඔක්කොම මම ඔබතුමාට ලිඛිතව මම දැනුම් දීමක් කරන්නම්.